ඛේදවාචකයකින් අවසන් වූ ටයිටන් යාත්‍රා පිපිරීමෙන් මියගිය යොවුන් වියේ පසු සුලේමාන් ඩාව් තම රූබික් කියුබ් එක රැගෙන ගියේ ඔහුට ලෝක වාර්තාවක් පිහිටුවීමට අවශ්‍ය වූ නිසා බව ඔහුගේ මව BBCට පවසා තිබෙනවා. ක්‍රිස්ටීන් ඩාවුට් නැමැති අය තම සැමියා හා එකම පුතු නැති සොවින් මෙම විස්තර හෙළි කරන්නේ දියණිය සමග තනි වූ පසුවයි. 19වරදී තරුණයා ගිනස් ලෝක වාර්තාවට අයදුම් කළ බවත් ඔහු තත්පර 12කින් ඕනෑම රුබික් කියුබ් ගැටලුවක් විසඳන්නට දක්ෂයෙකු බවත් කියන මව දියයට ගැඹුරුම ස්ථානයකදී එවන් දස්කමක් කර ගිනස් පොතට යන්නට ඔහු ආසාවෙන් මේ ගමනට ගිය බව පවසා තිබෙනවා. මියගේ දරුවාගේ පියාවන ශෂාඩාද එම අවස්ථාව ග්‍රහණය කරගෙන ීමට කැමරාවක් රැගෙන ගියේ යැයි ඇය පවසන්නීය. යානය අනතුරට ලක්වන අවස්ථාවේ ප්‍රධාන නෞකාව සමඟ සම්බන්ධතා නැතිවෙද්දී මව සහ දියණිය ප්‍රින්ස් නෞකාවේ සිටි අතර ටයිටන් සමඟ සන්නිවේදනයේ නැති වී ගිය බව මුලින්ම දැනගත් පිරිස අතරට එක් විය. ඒ මොහොතේ එහි තේරුම් මට වැටහුනේ නැත. ඇය පැවසුවාය. ඇගේ පළමු සම්මුඛ සාකච්ඡාවේදී ඩාවුට් මහත්මිය පැවසුවේ ටයිටනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට තම සැමියා සමග යාමට තමාද සැලසුම් කර තිබූ නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරය අවලංගු කළ බවයි. ඩාවුට් මහත්මිය තම පුතා ගැන කතා කරමින් මෙසේ පැවසීය. සුලේමාන් රුබික් කියුබ් එකට කෙතරම් ඇලුම් කළාද යත් ඔහු එය යන සෑම තැනකම රැගෙන ගිය බවත් සංකීර්ණ ප්‍රහෙලිකාව තත්පර 12කින් විසඳා නරඹන්නන් පිස්මයට පත් කළ බවත් පැවසුවාය. ඔහු කිව්වා මම ටයිටනික් නැවේදී මුහුදට මීටර් 3700ක් පහළින් නැති රුබික් කියුබ් විසඳන්න යනවා කියලා. ඇය පැවසුවාය. සුලේමාන් එක්සත් රාජධානියේ ග්ලාස්ගෝහි ස්ට්‍රැත්ක්ලයිඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකි. බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරික ශෂාදා ඩාවුඩ් පාකිස්තානයේ ධනවත් පවුලක අයෙකි. ඩාවුඩ් මහත්මිය පැවසුවේ තම සැමියා සහ පුතා ටයිටන් යානයට ගොඩවීමට පෙර ඔවුන් බදාගෙන විහිළු කළ බවයි. මම ඔවුන් ගැන ඇත්තටම සතුටු වුණා. මොකද ඔවුන් දෙදෙනාටම ඒ බොහෝ කාලයක් තිස්සේ කිරීමට අවශ්‍ය දෙයක් වෙලා තිබුණා. ඇය පැවසුවාය. මම හිතන්නේ අපි පැය 96ක සීමාව පසු කරන විට මගේ බලාපොරොත්තුව නැති වුණා. ඩාවුඩ් මහත්මිය පැවසුවාය. සැමියා හා පුතු නැතිවීමෙන් දැඩි ශෝකයට පත් ඇය සෙනසුරාදා නැවත ශාන්ත ජෝන් වෙත ගිය අතර ඉරිදා ශෂාඩා සහ සුලේමාන් වෙනුවෙන් අවමංගල්‍ය යාඥාවක් පැවැත්තුවාය. 5 දෙනා වෙනුවෙන්ම ඉමාම් යාඥාවක් කළ බව ඩාවුඩ් මහත්මිය පැවසුවාය.